කොහොම වුණත් අපි අද දවසේ කතා කරන්න හිටියේ අධිකරු ජනාධිපතිතුමාගේ මැතිවරණ ප්‍රකාශනය තුළ දේශීය කෘෂිකර්මාන්තයේ සෞභාග්‍ය දැක්මේ දේශීය කෘෂිකර්මාන්තය ගැන කතා කරනවා වශවිෂෙන්තර කෘෂිකර්මාන්තය ගැන කතා කරනවා ඒක වැඩි දියුණු කරන්න කතා කරනවා එහෙම කතා කරන තත්වයේ තුල මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තුල තියෙන එකම පරිසර හිතකාමී කෘෂි තාක්ෂණ ඒකකය පරිසර හිතකාමී කෘෂි තාක්ෂණ උද්‍යානය වසා දාලා නැත්නම් ඩෝසර් කරලා ඒගොල්ලන්ගේ වචනෙන් කියනවා ඩෝසර් කරලා ක්‍රීඩා අමාත්‍යාංශයේ අවශ්‍යතාවයකට ගන්න දරණ උත්සාහයක් නෙමේ ඒ සඳහා ගත යුතු ඉහළම ක්‍රියාමාර්ගයට තැනට එනකම් මේ වෙද්දි ඇවිල්ලා තිබුණා පසුගිය සඳුදා වෙද්දි මෙතනදී කියන්න ඕන 2018 දී දියගම කෘෂි තාක්ෂණ උද්‍යානය වහන්න වහලා ඒක ක්‍රීඩා අමාත්‍යාංශයට බාර දෙන්න උත්සාහ කරනවා එවකටපත් වෙච්ච අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරියා කෘෂිකර්ම අධ්‍යක්ෂක ජෙනරාල් WWR වීරකෝන් මහත්තයා නමුත් ඒ අවස්ථාවේදී කෘෂිකර්ම උපදේශකවරු තමයි ඒකට එරෙහි වෙන්නේ අපේ සටනට මේ මොහොතේදී ප්‍රබල සහයෝගයක් දෙනවා එවකට ඒකාබද්ධ විපක්ෂයේ ගරු මන්ත්‍රීවරුන් හැටියට හිටපු වත්මන් කෘෂිකර්ම ඇමතිතුමා චමල් රාජපක්ෂ ඇමතිතුමා ඒ වගේම හෝමාගම ප්‍රදේශයේ දේශපාලන නායකත්වය ගරු බන්දුල ගුණවර්ධන ඇමතිතුමා ඒ නායකත්වයෙන් තමයි අපි මේ මොහොතේදී මේ දියගම කෘෂි තාක්ෂණ උද්‍යානය ක්‍රීඩා අමාත්‍යාංශයට පවර ගන්න එක නවත්තන්නේ. නමුත් මේ රජයපත් වුණාට පස්සේ ක්‍රීඩා අමාත්‍යාංශය සහ අපේ කෘෂිකර්ම අධ්‍යක්ෂක ජෙනරාල්වරයා මේ තත්ත්වෙම නිර්මාණය කරනවා. අපි දන්නේ මේක රජයේ මැති ඇමතිතුමාලා නිවැරදිව මේ පිළිබඳ දැනුවත්ද කියලා. විශේෂ හේතුව තමයි මේ කෘෂි තාක්ෂණ උද්‍යානය දේශීය කෘෂිකර්මාන්තය පරිසර හිතකාමී කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කරන්න පුහුණු වැඩසටහන් ගොවීන්ට වැඩසටහන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට වැඩසටහන් කෘෂිකර්මාන්තයේ රැකියාවල නිරත වෙන අයට වැඩසටහන් ක්‍රියාත්මක කරන ආයතනයක්. ඒ වගේම තමයි මේ ආයතනය ඇතුලේ තියෙනවා හෝමාගම පැලෑටි වෛරස් මධ්‍යස්ථානයෙන් ක්‍රියාත්මක කරන වෛරස් සහ ඊට අදාළ රෝග හඳුනා ගැනීමේ අයිසොලේටඩ් ඒරියා එකක්. ඒ ඒරියා එක නැති කරොත් මේ රටට ගේන බීජ පරීක්ෂා කරන්න නැත්නම් ඒ බීජවල රෝග පලිබෝධ තියෙනවද කියන එක ට්‍රයල් කරලා වැට් ට්‍රයල් කරලා පරීක්ෂා කරන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. එහෙම එක අවස්ථාවක් උදා වුණා. ඒ අවස්ථාවේදී ලොකු හානියක් රටට වෙලා වන්දි ගෙවන්නත් සිද්ධ වුණා පෞද්ගලික කම්පැනි වලට. හැබැයි ඒ තත්ත්වේ නැති කරන්න පුළුවන්. මෙතනදී අපි පැහැදිලිව කියන්න ඕන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම උපදේශකවරු හැටියට අපි තමයි බිම වැඩ කරන්නේ. බිම් මට්ටමේ ගොවි සංවිධානය කළා ගොවීන් එක්කලා වැඩ කරන්නේ අපි. අපි දන්නවා ගොවියාගේ අවශ්‍යතාවය. තාක්ෂණයේ ගොවියට දෙන්නේ අපි. හැබැයි අපේ පරිපාලන නිලධාරීන් ඉහළ ඉන්න නිලධාරීන් පෙන්ෂන් යන්න අවුරුද්දක් දෙකක් තියෙද්දි ප්‍රධාන තනතුරු වලට පත් වෙනවා. පත් වෙලා ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය පෙන්ෂන් ගියාට පස්සේ මොකක් හරි බහුජාතික සමාගමකට කම්පැනියකට එහෙම නැත්නම් රාජ්‍ය නවන සංවිධානයකට සම්බන්ධ වෙලා මේ ගන්න ආදායමට වඩා වැඩි ආදායමක් ගන්න. ඒ සඳහා ඕන කරන උපක්‍රම ඒ සඳහා ඕන කරන මාර්ගය තනා ගන්න එක ඔවුන් මේ දෙපාර්තමේන්තුවේ ඇතුළේ ඉඳලා අවසාන කාලයේදී කරගන්නවා. මේ කරන්නේත් ඒ වගේ වැඩක් කියන එක අපි පැහැදිලිව කියනවා. කෘෂි තාක්ෂණ උද්‍යානයේ වැහුනොත් පැලෑටි වෛරස් මධ්‍යස්ථානයේ ට්‍රයල් කරන්න තැනක් නැති වෙනවා. ඒ වගේම දේශීය කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කරන්න ගොවීන් අතරට අරයි යන්න ශිෂ්‍ය ප්‍රජාවට අරයි යන්න තරුණ ප්‍රජාවට අරයි යන්න තියෙන අවස්ථාව නැති වෙනවා. ඒ හින්දා ඒක වහලා දැම්මොත් මේගොල්ලන්ට පුළුවන්කම ලැබෙනවා තව දුරටත් රටින් කෙමිකල් ගේන්න පොහොර වර්ග ගේන්න ඒවා ප්‍රවර්ධනය කරන්න මේක වහලා දැම්මොත් ඒගොල්ලන්ට ඒ අවස්ථාව උදා වෙනවා. ඒ අවස්ථාව තමයි මේ උදා කරගන්න හදනේ. අපි ඉතා පැහැදිලිව කියනවා අපි 2018 කෘෂි තාක්ෂණ උද්‍යානයේ වහන්න හදපු එක නැවැත්තුවා. හැබැයි මේ මොහොතේදී ඒක වහන්න අපිට පුළුවන්කමක් ලැබෙයිද නොලැබෙයිද කියන චකිතය අපිට තිබුණා. ඒකට හේතුව තමයි අපිත් එක්ක එකතු වෙලා ඒක වහන්න සටන් කරපු එතකොට විපක්ෂයේ හිටපු ගරු මන්ත්‍රීතුමාලාද ඇමතිතුමාලා වෙලා ඉන්නවා. එතකොට අපිට හැප්පෙන්න වෙලා තියෙන්නේ. අපි හොඳටම දන්නවා කලින් කණ්ඩායමෙන් අපිට සහයෝගයක් නැහැ. මේ කණ්ඩායමෙන් සහයෝගය නැති වුණොත් අපිට මේක නවත්තන්න වෙන්නේ නැහැ කියන එක. ඒක නිසා අපි දේශීය කෘෂිකර්මාන්තයේ අගය කරන දේශීය කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් සමාජ කතිකාවක් ගොඩනගෙන වසවිසෙන්තර කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් සමාජ කතිකාවක් ගොඩනගමින් කටයුතු කරන වෛද්‍ය සංගමය ඒ වගේම ඊට අදාළ අනිත් ආයතන අනිත් සංවිධාන එක්ක ප්‍රබල ඉල්ලීමක් කරන්න තමයි අපි සූදානම් වුණේ. කරුණා කරලා කෘෂි තාක්ෂණ උද්‍යානය වහන්න හදන එක නැත්තම් මේක ඩෝසර් කරලා කෘෂික මේ ක්‍රීඩා අමාත්‍යාංශයේ කටයුතු වලට යොදා ගන්න හදන එක නවත්තන්න කියන ඉල්ලීම අපි ඒ ඉල්ලීම වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ගරු සභාපතිතුමා පාදිනිය මැතිතුමාගෙන් ඊයේ කරා. ඒකට අපිට හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. ඒ වගේම ඒ පාදිනිය මැතිතුමන්ලා සහභාගී වෙන ඇමතිතුමා එක්ක සාකච්ඡාවකට සහභාගී වෙන අපිට ආරාධනයක් ලැබුණා.
අපි විශේෂයෙන් කියන්නේ දැන් මේ මොහොතේදී මේක යම් මට්ටමකට අපිට තාවකාලිකව නවත්ත ගන්න පුළුවන් වුණා. අපි හිතන්නේ මේක තාමත් ස්ථිර නැවැත්වීමක් කියලා. හේතුව තමයි ඉහළ ඉන්න පරිපාලන නිලධාරීන්ගේ අවශ්‍යතාවයක් තියෙනවා මේක මොන ක්‍රමයකට හරි එතෙන්ට ගන්න. ඒකට හේතුව තමයි අපේ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමාටත් උවමනාවක් නැහැ දෙපාර්තමේන්තුවේ තියෙන ප්‍රධාන මර්මස්ථාන රැක ගන්න. එතුමා හෙට අනිද්ද යනවා පෙන්ෂන් යනවා. තව අවුරුද්දකින් දෙකකින් පෙන්ෂන් යයි. එතුමාට මේක තිබුණත් එකයි නැදත් එකයි. එතුමාට එළියට ගියාට පස්සේ පෞද්ගලික අංශයේ හොඳ වැඩපොකට අධ්‍යක්ෂක ධූරයකට එහෙම නැත්නම් සභාපති ධූරයකට යන්න පුළුවන්. නමුත් දේශීය කෘෂිකර්මාන්තය රැකෙන්න ඕන. එහෙම වුණොත් අපේ වෛද්‍ය නිලධාරීතුමා කිව්වා වගේ අපිට පුළුවන් වෙනවා බෝ නොවන රෝග පාලනය කරන්න. විශේෂයෙන් ඒක දැන් බොහොම ඉහළ අගයකට ගිහිලා තියෙන්නේ. මේ නියාමනයක් නැති කෘෂි රසායන පොහොර වර්ග භාවිතේ. විශේෂයෙන් කියන්න ඕන අපි නැවතත් ඉල්ලනවා සියලුම දේශීය කෘෂිකර්මාන්තයට, පරිසර හිතකාමී කෘෂිකර්මාන්තයට, වසවිසෙන්තුර කෘෂිකර්මාන්තයට නැඹුරුවක් දක්වන සංවාදයක් ගොඩනගන, ඒ සඳහා පරේක්ෂණ කරන පෞද්ගලික අංශයේ සංවිධාන රජයේ ආයතන වලින් කරුණාකරලා මේ වැනි මධ්‍යස්ථාන තවත් විවෘත කරනවා විනා, සංස්ථාපනය කරනවා විනා මේ වැනි ආයතන වසා දමන්න ගන්න මේ උත්සාහය, විශේෂයෙන් පරිපාලන නිලධාරීන්ගේ උත්සාහය පරාජය කරන්න අපිත් එක්ක එකතු වෙන්න. අපි මෙතනදී ස්තුතිවන්ත වෙනවා කෘෂිකර්ම ඇමතිතුමාට, අපි අපේ වෛද්‍ය නිලධාරී සංගමේ සභාපතිතුමාගේ කැඳවලා තිබුණා ඒ අපි කැඳවූ සාකච්ඡාවට අපි සහභාගී වුණා. එතනදී ඒ සියලු දෙනා දේශීය කෘෂිකර්මාන්තය ගැන කතා කරේ. ඒ විද්වත් මණ්ඩලය හමුවේ ගෞරව ඇමතිතුමා පොරොන්දු වෙනවා මේක මම අපි වහන්න දෙන්නේ නැහැ. අපේ ප්‍රතිපත්තිය පහුගිය රජයේ ප්‍රතිපත්තිය නෙමෙයි, ඊට වෙනස් ප්‍රතිපත්තියක්. ඒක හින්දා අපි මේක වහන්න දෙන්නේ නැහැ. ඒ ලියුමට මම වහන්න එපා කියන ලියුමට මම අස්සම් කරලා උදේ ආවේ කියලා අපි එතුමාට අපේ කෘෂිකර්ම ප්‍රදේශකවරුන්ගේ සංගමේ ගෞරවය පුද කරනවා. ඒ වගේම මේ අවස්ථාවේදී අපිට ක්ෂණික මැදිහත්වීමක් ලබා දීලා මේ කරපු උදාර කාර්යය, ඇත්තට මේක ඉතා අපිට සංගමයක් හැටියට යම් අපහසුතාවක් මැද්දේ තමයි අපි ගියවර මේ තර්ජනය පරාජය කරේ. නමුත් විශේෂ අවස්ථාවක් ලබා දීලා මේ කෘෂිකර්ම අමාත්‍යතුමා සම්බන්ධ කරගෙන මේක සඳහා යම් පොරොන්දුවක් ගන්න පුළුවන් තැනට යනකම් අපි අරගෙන ගියේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ගරු සභාපතිතුමා ඇතුළු සියලුම නිලධාරී මණ්ඩලයට අපි ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී අපිට මේ මාර්ගය පාදලා දීලා මේක නවත්තන්න ඕන කරන තැනට යනකම් අපි අරන් ගියේ ඒකට. ඒ වගේම අපි ඉතාමත් උවමනාවෙන් ඉල්ලා සිටිනවා මේක මේ තර්ජනය මෙතනින් නතර වුණාට ඉදිරියේදීත් මේක ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒක නිසා මේ මධ්‍යස්ථානයේ රැකගන්න ඔබේ සහයෝගය, මේ සියලු සංවිධානවල සහයෝගය අපිට ලබා දෙන්න. විශේෂයෙන් ඉතින් සඳහන් කරන්න ඕන පහුගිය 2018 ඉඳන් මේ වෙනකන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේක පවත්වාගෙන යන්න පහසුකම් දුන්නේ නැහැ, ඕන කරන ප්‍රතිපාදන දුන්නේ නැහැ. මේක පවත්වාගෙන ගියේ පැලෑටි වෛරස් මධ්‍යස්ථානයේ නිලධාරීන්ගේ උවමනාවට. ඔවුන්ගේ කම්කරු නිලධාරීන් තමයි එතන වැඩ කටයුතු කරේ. ඔවුන්ගේ අධීක්ෂණ නිලධාරීන් තමයි එතන වැඩ කටයුතු කරේ. පැලෑටි මධ්‍යස්ථානයේ කෘෂිකර්ම ප්‍රදේශකවරු තමයි එතන මෙහෙවීම් කටයුතු කරේ. අමතර ප්‍රතිපාදනයක් දුන්නේ නැහැ. එහෙම කරේ ප්‍රතිපාදන නොදී හරි මේක වහලා දාන්න. හැබැයි දැන් මේක පැලෑටි වෛරස් මධ්‍යස්ථානයෙන් වෙනත් අංශයකට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාරු කරලා තියෙනවා. එහෙම මාරු කරලා තියෙන පේරාදෙණියේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයකට ඒ හදන්නේත් මේක මොනවා හරි කරලා මේකේ ක්‍රියාකාරීත්වය දුර්වල කරලා මේක අසාර්ථක තැනක් කියලා මේක වහලා දාන්න. මේ අනතුරක් අවබෝධ කරගන්න කියලා මම ඉතාමත් කරුණාවෙන් දේශීය කෘෂිකර්මාන්තයට ආදරය කරන, පරිසර හිතකාමී කෘෂිකර්මාන්තයට ආදරය කරන සියලුම සංවිධාන වලින් ඉල්ලා සිටිනවා. ඒ වගේම සියලු ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මෙතනදී ඉදිරියේදී මේක මේ අනතුර ඉවර නැහැ, මෙතනදී මැදිහත් වෙන්න.